చూడను దా విస్కీ బ్రాండి పదబట గాల దేవులోకి పేన పేన సుదియ సీర్ బోతలే దేవులోకి పేన పేన సుదియ సీర్ బోతలే సీర్ బోతలే సీర్ బోతలే සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද ටී විත් ටී ඔසී පොඩ්කාස්ට් එකත් සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම මේ ටී විත් ටී තුන්වෙනි පොඩ්කාස්ට් එක. ඉතින් මම දන්නවා මගේ අනිත් කෙළවරේ මෙල්බන් කෙළවරේ තිලංග ෆොන්සේකා මගේ මිත්‍රයා සම්බන්ධ වෙනවා අද ටී විත් ටී ඔසී පොඩ්කාස්ට් සමග. මම කැන්බරා නුවරින් තරින්ද ගුණවර්ධන. සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් තිලංග. ඔව් සුබ සන්ධ්‍යාවක් ඒවා තරින්ද. බොහොම සන්තෝෂයි නැවත වතාවක් පොඩ්කාස්ට් එකක් එක්ක මෙහෙම වත් එක්ක දොඩමළු වෙන්න අවස්ථාවක් ලැබීම ගැන සහ තවත් සන්තෝෂයි ඇතින් මේක අපේ තුන්වෙනි පොඩ්කාස්ට් එක නේද? ඔව් ඉතින් මේ මම හිතන්නේ අපිට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක මම හිතන්නේ පොඩි උද්දීපනයක් අපි දෙන්නටම හම්බ වෙනව නේද? නවතන්න බැරි තත්ත්වයක් එනවනේ. ඔච්චර දැන් හිතවත් වැඩ කාර්යකාරී මැද්ද දැන් ඔබ ගොටිවලි ගියල්ල ගත්ත වගේ වැඩක් තමයි දැන් වේගෙන එන්නේ. ඔව් කොහොම හරි කවන්නේ. ඔව් අපි අපේ තුන්වෙනි සංවාදයට තුන්වෙනි පොඩ්කාස්ට් එකට සම්බන්ධ වෙමු. ආරම්භ කරමු. මට හිතුණා තිලංග මේ දවස්වල උණු උණුවේ යන මාතෘකාවක් අද දවසේ ඔයා දන්නවා කීකොටනේ. ඔව් මන් දන්නවා යන් මේ උණු උණුවේ කියවා විස්කිරින් යන්නේ නෙවෙයි උණු විස්කිරින් යන්නේ නෑ මේ ඒක හරි ලාඩප්පා වගේ. මේක හරි හොට් නිවුස් එකක් අද දවසේ කියන්නේ අම්මේ ලංකාවේ නැවෙන නිවුස් වල හැටියද මේවා කොච්චර උණුසුම් පුවත්ද නේද බ්‍රේකින් නිවුස් උත් වදිනවාද මම දැන් ලංකාවේ. ඔව් අද අපි ඉතින් ප්‍රිය හිතවතුනි හිතවතුනි අපි දෙන්න කතා කරන්න කල්පනා කරා ලංකාවේ ගුරු දිනය ගැන. ඔව් ඒකට මොකද ඉන්නේ මගේ මිත්‍රයා. ඔව් ගුරු දින ඒකේ ඇත්තට ගුරු දිනය කිව්වට ඒක ගුරු දිනයක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ තරින්ද මේකේ මුලින්ම මම කියන්න. ඔව් මේක කතා කරන්න වෙන්නේ මේ බොහොම මේ අර්බුදයක් ගැන හොඳ. හ්ම් ඒක අපි මුලින්ම නෝට් කරගෙන ඉස්සරහට යමු. ඇත්තටම දැන් ගුරු දිනේ කිව්වම අපිට අතු ගන්නපු ගුරුවරු මතක් වෙනවනේ ඒ ලෝක ගුරු දිනේ දවසනේ ඔක්තෝබර් මාසේ. අනිවාර්යෙන්. ඔව් මට හිතුණා මේක ආරම්භ කරන්න මේ මලාලා යූසුෆ් ඔයා දන්නවා මං හිතන්නේ. ඔව් ඔව් අයම් මලාලා කියලා මේ ග්‍රන්ථයක් කියලා දෙනවනේ. ඔව් ඔව් එතන මේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව එයා අධ්‍යාපනය මේ ගොඩක් ප්‍රොමෝට් කරමින් ලෝකයේ වටේ තමන්ගේ වෙඩි පහරක් වැදුනා මේ වෙඩි තිබ්බා යාට මේ අධ්‍යාපනයේ අයිතිල් ලෝ. ඔව්. ඉතින් එයා කියන එක කෝට් එකක් තියෙනවා. One book, one pen, one child and one teacher can change the world. ඒක හරි ඒක හරියටම හරිනේ. හරියටම හරි. ගුරුවරයෙක් සම්බන්ධයෙන් අපිට මෙදා තුර හම්බෙච්ච ගුරුවරු සම්බන්ධයෙන් අපේ ජීවිතත් ගුරුවරු වෙනස් කරලා දිනවා නේ. ඒ වගේම ඒ ගුරුවරු වෙනස් කරපු ළමයි හරහා මේ ලෝකයේ හැමදාම අලුත් වෙවි දුවනවා. ඉතින් ඕකම තමයි ඔය මලාලා කියපු කතන්දරේම තමයි වසර ගණනාවකට ඉස්සෙල්ලා මේ පෙරකුම්බාසිරිත කියලා අපේ ග්‍රන්ථයක් තියෙනවනේ. ඔව්. ඒකෙදි සඳහන් වෙනවා කළොත් ගුරු සේවේ සුවඳ පතනල සේවේ නොමකර සේවේ බැඳුම කවුනලු පද කෙසේවි. මං කියන්නේ ඔය වන් පෙන් වන් චයිල්ඩ් වන් ස්කූල් ඔය මලාලා කියපු කතාවම තමයි අසල ගන්නවා. සිංහල වර්ෂන් එකනේ. සිංහල වර්ෂන් එක. එතන සේවේ කියලා සඳහන් වෙනුනේ ගුරුවරයාගේ සේවේ නෙමෙයි සේවනය කියලා. සේවනය. ඔව්. ගුරුවරයා සමග තියෙන සමීප සම්බන්ධය කියන එකයි කියන්නේ. අනිවාර්යයෙන්ම කොහෙන් කරකවලා ගත්තත් මොන ඩෙෆිනිෂන් එක මොන නිර්වචනය දුන්නත් ගුරුවරයා සම්බන්ධයෙන් අපිට ලැබෙන්නේ ඔය විදිහේ බොහොම මේ ලස්සන සහ බොහොම මේ මොකද ඒ කියන්නේ මනසේ දෝංකාර දෙන විදිහේ වචන පෙළක් සහ අර්ථයක්. ඔක්කේ ඒ වුණත් තිලංග ඔයා හිතනවාද මේ ලංකාවේ සමාජ ක්‍රමයේ ඇතුලේ මේ අපි දෙන්න ජීවත් වෙච්ච රටේ
හරි අපි දෙන්නම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලනේ අනිවාර්යයෙන් අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න ඕව හරි දැන් අපේ අම්මලා තාත්තලාට ඔයාගේ අම්මලා තාත්තලා රජේ ගුරුවරු වුණත් එහෙම මේ ලොකු සල්ලිකාරයෝ නේ අපි ඇවිල්ලා සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු. නාගරික මධ්‍යම පාන්තිකයෝ. ඉතින් අපි ඇවිල්ලා ඔයා කියන අර අපි ඇවිල්ලා නාගරික මධ්‍යම පාන්තික. නාගරික මධ්‍යම පාන්තිකයෝ නමුත් අපේ අම්මලා තාත්තලාගේ තිබිච්ච මේ අපිට උගන්වන්න තිබිච්ච මේ උනන්දුව නිසා අපිව දැම්මා නගරයේ තියෙන මේ හොඳම ඉස්කෝලේ. ඒකෙන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ යම් මට්ටමකට ආවා නේද? ඔව්. නමුත් ඔයා හිතනවාද අපේ රටේ අපි මේක බොහොම සංවේදී මාතෘකාවක් අපි දෙන්න මේ අත ගහන්න යන්නේ. ඔව්. නමුත් අපි ඒක අරන්නේ මේ අත ගහන්නේ. ඔව්. ඒ රිස්ක් එක අරගෙන අපි දෙන්න අත ගහන්න යන්නේ. නමුත් මම හිතුවා අපි මෙතනින් පටන් ගමු. ඔයා හිතනවාද අපේ රටේ ගුරුවරයා කියන මේ උසස් සංකල්පයට හරි? දැන් ඔය මලාලා කිව්ව හැටියට ඒකත් ගත්තාම මම දැන් කිව්වනේ මේ කවියක්. ඔව්. තරපුම්බාසිරි තේන කවියක්. හරි? ඔබසේ ඒ ඔක්කොම එක ගත්තාම ගුරුවරයා කියන්නේ හරි තරුවනේ ගුරු තරුව. නමුත් අපේ ලංකාවේ සමාජය ඇතුලේ මේ ගුරු තරුව දැබලෙනවා දිලිසෙනවා කියලා ඔයාට හිතෙනවා. ඒක පැති දෙකකින් ගන්න පුළුවන් තරින්ග. එකක් ඔව් එකක් නැහැ. ඔව් කියලා කියන්නේ මම ගුරුවරයා කියන සංකල්පය හැම වෙලේම දිදුලා. ඒක මෙහෙමයි ඒක තන දුන්නත් නොදුන්නත් ගුරුවරයා කියන්නේ බ්‍රහස්පති ඊතාරකාව වගේ දිදුලක් ආරාකාව වගේ ඒක අර පත් වෙලා වැටෙන එකක් නෙවෙයි නේද ඒක කොයි පරම්පරාවෙන් ගත්තත් ඒක අර ඉස්සර ගත්ත මොනිටර් ගුරුවරයාගේ ඉඳන් මේ වර්තමාන මේ නූතන ගුරුවරයා දක්වා ගත්තත් ඒ ගුරුවරයා කියන සංකල්පය කොතන ගත්තත් ඒක අර කිව්වා වගේ ගුරුතරුව මේ සදන් ක්‍රොස් මේ එක වගේ දිදුලක් මම නැහැ කියලා කියන්නේ. ඒ නැ මේ එතන දැන් ගුරුවරයා සම්බන්ධයෙන් අපේ මැවිලා තියෙනවා එක ආකල්පයක් සාහිත්‍යයේ මේ වශයෙන් විශේෂ. ඒක මම විශ්වාස කරන්නේ බොහොම මේ કૃත්‍රිමව හදපු මතයක්. ගුරුවරයා රාජ්‍ය විශේෂයෙන් රජයේ ස්පාසල් ගුරුවරයා කියන්නේ බොහොම මේ ධනය හම්බ කරන්න අකැප ගුරු වෘත්තීය දානයක් වෙස්සන්තර කෙනෙක් වගේ නිකන් දානයක් විදියට දෙන ළමයින්ට ඒකෙන් ලාභයක් නැහැ ලාභයක් නොලබන මේ බොහොම නිකන් මේ අර මොනවාද අනගාරික චරිතයක් විදියට තමයි ඒක මවල මම ඔයාව යම් තැනකට ගේන්න ඔව් රන්මස්සු පටපිලි අබරණ උරන වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත විතු සිතුවමක් කියලා. අන්න හරි මම ඇත්තටම හිතුවා ඔයා ගීත රචකෙන්නේ මම හිතුවා ඔක නෑ ඔයා කියනවා ඔයා ඒ නාඩිය අල්ලපු ගමන් මට හිතුණා මේක තමයි ඔයා මේ කියන්නේ. අන්න රයි ඕක තමයි මම කියන්නේ දැන් ඕක එක කාලෙකදී ඔය ලංකාවේ මේ ගුරුවර මේ ටියුෂන් ගුරුවරුන්ට ටියුෂන් ට්‍රෙන්ඩ් එක කඩන්න හදපු કૃත්‍රිමව හදපු මතයක් අයිඩියොලොජි එකක්. හරිද? ඒ කියන්නේ ආචර ආව මතකද දහම් පාසල් අනිවාර්ය කරා. ඒ ඉරිදට බෞද්ධලික පන්ති යන්න බෑ තහනම් කරලා දහම් පාසල් අනිවාර්යයෙන් යනවනේ. එන්නේ එහෙම සංස්කෘතියක් ඇතුලේ අපි හැදුවා. ඔව්. හරි. ඉතින් අපි දහම් පාසල් වලින් යන්නතු අන්තිමට ටියුෂන් එකයි නෑ ඇත්තම දැන් මේ ගීතේ සමග අපිට පුරණ වීමක් නැහැ. නෑ ගීතේ ගැන නෙමෙයි මම කියන්නේ. මේ ගීතය පිළිබඳව කතාවක් නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් දැන් මේ ගීතේ සාහිත්‍යමය රසවින්දනය නෙමෙයි අපි මේ කරන්න හදන්නේ. ඔව්. හරි. නමුත් මේ ගීතය ඇතුලේ ඔයාට පේනවද මේ ගීතේ මේ සින්දුව ඇතුලේ මේ අපේ ලාංකීය ගුරුවරයා කියන එක කොච්චර පෑල්ලුවට ලක් කරලා තියෙනවද කියන්නේ? ඒක නේද මුලින්ම මගේ සින්දුව වුණත් ඒ අර මම කලින් කියපු ප්‍රොපගැන්ඩා එකේ පාට් එක කොටස. හරිද? ඉතින් ඒකෙන් මම කියන්නේ මම ගීත රචකයාටවත් ගායනය කරපු ඒ ප්‍රවීණ ගායකයාටවත් නෙමෙයි මම මේ කියන්නේ. නෑ ඒකේ ප්‍රතිඵලය. හෝ ඒ ගායනය කරපු ශිල්පියා පිළිබඳව හෝ අපේ හිතේ තියෙන ලොකු ගෞරවයක්. අනිවාර්යයෙන්ම ලොකු ගෞරවයක්. ඒක ගැන නෙමෙයි කියන්නේ ඒ ආපු ඒ ප්‍රොපගැන්ඩා එක මට සිංහල වචනේ අතර මතක් වෙන්නේ නෑ. ප්‍රොපගැන්ඩා එක නිසා අපි වෙච්ච ඉරණ ගුරු රජයේ ගුරුවරයාට ඉරණම තමයි මම අර නැත කියන කැලෙන් ගත්තේ. ඔව් දැන්
බලන්නකෝ දැන් මේක ඇතුලේ කියන්නේ රජයේ ගුරුවරයා කියන්නේ මම හිතනවා ඔයා කිප් නිසා මටත් දැනෙනවා මේ 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 කියන්නේ ලංකාවේ රජයේ ගුරුවරයා කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම ඔව් හරි එතකොට මේ ගුරුවරයා මේ මේ ගීතය ඇතුලේ මේ කියන්නේ ගුරුවරේ මේ මේ කියන රජයේ ගුරුවරයා මුදල් කළමනාකරණයක් නෑ මේ මේ මිනිස්සු ඊළඟට මේ මිනිහයාට මෙච්චර අවුරුදු 50ක් 60ක් 58ක් විතර වෙනකම් උගන්වලා උවන්නලා උගන්වලා තමන්ගේ දරුවෙක්වත් දීග දෙන්න හැකියාවක් නැහැ. ඔව්. හරිද? ඊළඟට මේ මේ ගුරු නිවහන, ගුරු ගෙදර කියන්නේ කඳුලේ උල්පතක්. ඔව් ඒක. හරි. අන්තිමට කඹුර ළමයින්ට කඹුරලා උවන්නලා උගන්වලා අලුත් පරම්පරාවක් හදපු මේ ගුරුවරයාගේ ලොකු හාමිනේ විතුසිතුවමක් වෙලා මේ ගුරු ගෙදර ජීවත් වෙනවා කියලා මේක කියන්නේ. එතකොට මේ මේ කතා කරන්නේ ලෝකයක් ගොඩනගන ආත්මයක් ගැනනේ මේ කතා කරන්නේ. එතකොට මේ ආත්මය මේ විදිහට පල්ලෙහැට දැම්මහම කොහොමද ලෝකේ ගොඩනගන්නේ කියලා තිලංග ඔයාට කල්පනා වෙන්නේ නැද්ද? ලෝකයට වඩා විශේෂයෙන් ලාංකේය සමාජ ක්‍රමය. සමාජ ක්‍රමය. කොච්චර දැන් හිතන්න දැන් ඒ ඔය මතවාදයේ ඉඩියොලොජි එක හරහා ලංකාවේ රජයේ ගුරුවරයා සම්බන්ධයෙන් මැවුනේ රජයේ ගුරුවරයාට ඉතුරු වුණේ මේ ගෞරවය විතරයි. ඒ නිසා මම මේ කියන්නේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියලා. එතකොට හැමදාම ගුරුවරයා තාම ඉස්කෝලේ යනවා කියලා මේක ඇතුලේ කියන්නේ. හොඳයි මම කියන්නේ දැන් එතන දැන් ඕක අපි කෙටි කරන්න ඕනේ මේ උතන දැන් ඔය කතාවේ දීතරින්ද ගුරුවරයා කියන එක රජයේ ගුරුවරයා කියන්නේ බොහොම අඳුරු සංකල්පයක් නේ මැවෙන්නේ. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයක් නැත. ආමතර ආදායමක් මේ ලාභ ලබන මේ ආදායම් මාර්ගයක් නැත. හැබැයි මම හිතන්නේ එහෙම එතනට ගේන්න ඕනේ නෑ නේද රජයේ ගුරුවරයාව. නෑ මේ එහෙම අවශ්‍ය නෑ නේ. මොකද මං කියන්නේ ඒක බලෙන් හදපු තියරි එකක්. බලෙන් හදපු මතවාදයක්. දැන් රජයේ ගුරුවරයා දැන් ගුරුවරයා ඇත්තටම බොහොම මේ හම්බෙනවා යාට බොහොම මේ නිදහස් කාලයක් පාසල් මේ පාසල ඉගෙනුවට පස්සේනේ උදේ 8 ඉඳන් 2 කියමුකෝ අපි. දෙකෙන් පස්සේ ගුරුවරයාගෙන් වගකීම්ක් ගන්න නැහැ නේ ඉස්කෝලේ. දෙකෙන් පස්සේ ගුරුවරු රහස ගිහිල්ලා ටියුෂන් කරනවා. අනිවාර්යයෙන්. රහසනේ කරන්නේ ඒක කැප නැහැ නේ. කැප නැහැ. හොරෙන් ආය කියලා තමයි ටියුෂන් දෙක තුනක් කළා දවසේ වියදමක් හොයාගන්න. ඒක කොහෙවත් ප්‍රොටෝකෝල් එකකවත් චක්‍රලේඛයකවත් එහෙම නැහැ නේ. ඕ දැන් හිතන්නකෝ දැන් අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරයෙක් නිකන් පොඩි මාරුටි කාර්යයක් ආවා කියලා. බලන්නේ කොහොම මේ ලකු බිස්නස් කාර්යයක් ගුරුවරු බලන්න ගුරු වෘත්තිය අයියෝ මේක මාර කතාවක් නේද? අපි වුණත් එහෙම හිතලා ඇති මොකද අපිට යත හිතන්න පුරුදු කරපු නිසා. නමුත් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ නේ. ගුරුවරයා කාර්යයක ඇවිල්ලා ලස්සනට ආවම ළමයා වුණත් ඒ මතවාදය දරන්න එපා. දරනවනේ නිකම්ම. අනිවාර්යයි. ඉතින් මම හිතනවා මේ 2022 අවුරුද්දේ ලංකාවේ ගුරු දිනය පිළිබඳව බලන්න ඕනේ මෙන්න මේ පදනම යටතේ කියලා ඉතිලංග මම විශ්වාස කරා. ඒකයි මම මේ කතාව ඇදලා ගත්තේ. ඒක හොඳ ප්‍රවේශයක්. ඔව්. එතකොට දැන් ඔයා දැක්කද අර මේ වෛරල් වුණා වීඩියෝ එකක් අර ගුරු වරියන් දෙදෙනෙකු මේ අර ළමයි එක්ක නටලා සෝඩා මද්දපාන බී මේ ජොලිය ගෑනු නොදන්නේ. ඒක නේද ඔය කියන්නේ? ඒකේ හරි මට නම් හරිම මේ අහිංසක විනෝදයක් ඒක ඇතුලේ මම දැක්කේ. මන් දන්නේ ඔයා මොකද ධර්මවත්. ඔව් ඒකේ පොඩි වීඩියෝ එකක් නේ. බියුටි වීඩියෝ එක බොහොම අර අපි කියන්නේ ස්නැප්ෂොට් එකක්. මේ සමස්ත සිදුවීමෙම මේ හදිස්සිය ලැබෙන අපිට ස්නැප්ෂොට් එකක්. ඒක හරියට චිත්‍රයම මේ සමස්ත සිදුවීම අපිට ඒක ගණනය කරන්න බෑ. හරියට ඒක උදා කරොත් එහෙම අර මේ පත්‍රයේ හෙඩ්ලයින් එකක් වගේ නේ. හෙඩ්ලයින් එකිනුත් කෑල්ලක් වගේ හරියට නේද? ඒක හෙඩ්ලයින් එකක් නෑ අඩුතර මීනින් එකක් තියෙන තේරුමක් තියෙනවා. මේක හෙඩ්ලයින් එකිනුත් නියම් වාක්‍ය දෙක තුනකින් ඉදිරියට හැලිලා වගේ නේ. ඒකෙන් මම හිතන්නේ මේ සමස්ත කතාව ගණනය කරන්න පුළුවන් කියලා. ඔව්. නමුත් අර ඔයා කිව්වා වගේ ඒ නැටුම දිහා මම බැලුවේ බොහොම ආසාවෙන්. හරිම ආසාවෙන් මාත් මොකද බොහොම මම ඇත්තටම මම දැකලා නැහැ ලංකාවේ ළමයි. මම ඒ අත්දැකීම ඉඳලා නැහැ. අපි හැදුනේ වැඩුනේ අර සුදු කාලි සංකම්පිත ඇඳලා ගුරුවරුත් එක්ක ඉගෙන ගත්තට අපි හැදුනේ මිෂනරි ක්‍රමයක් යටතේ.
ඔබන්ලත් මිෂනරි ක්‍රමයත් එක්කම සිංහල බෞද්ධ සංස්කෘතිය හින්දු සංස්කෘතිය මේ ඔක්කොම මිශ්‍ර වෙලා ආපු සංකල්පයක්නේ ගුරුවරයා කියලා අපි යන් පාසල යන කෙනෙක්. ඔව්. ඔව්. ගුරුවරයා හෝ ගුරුවරිය දෙන්නා. ඔව් ඒක ඇතුලේ ලොකු ලොකු ගෞරවය. ඒ ගෞරවය තියෙනවානේ. ගෞරවයත් එක්ක ලොකු දුරස්ථභාවයක්. ගුරුවරයයි ළමයයි අතර. උදා අපිට එක වෙලාවකට ගුරුවරයාව පේන්නේ දෙවියෙක් විදියට එක වෙලාවකට ගුරුවරයාව පේන්නේ යකෙක් විදියට. මොකද අපි අමතක කරන්න එපා අමතක කරන්න එපා ඒ රාමු ඇතුලේ වුණත් අපේ ජීවිතවලට අපේ හදවත්වලට සමීප වෙච්ච අපි අදටත් ආදරණය කරන ගුරු මව්වරු ගුරු පියවරු අපිට හිටියානේ අනිවාර්යයෙන්ම දැන් ආන් අර එක තමයි කියේ දැන් අපි දෙවිවරු විදියට බලන්න ඒ ක්‍රමයේ යටතේ මේ මතවාදයේ යටතේ අපිට ගුරුවරු දිහා බලන්න පෙන්න්නේ අර බයිපෝලා විදිහට අන්ත දෙකක ඉඳන් එකක් අපි ආස කරන ගුරුවරයා දෙවියෙක් විදියට අපිට කවදා හරි නියම අසාධාරණ විදියට ගහපු ගුරුවරයා යකෙක් විදියට හොඳයි නෑ මං හිතන්නේ අපේ ලාංකීය සමාජ ක්‍රමයේ ඇතුලේම ගුරුවරයා කියන සංකල්පය අපිට දුන්නේ අර බෞද්ධ සාහිත්‍යයෙන් එන මේ දිසාපාමුක් අන්න හරි ඒ ඇත්තම කියනවනම් අපි දන්නෙත් නැහැනේ ඉතින් ඒ දිසාපාමක සංකල්පයේ ඇත්ත චිත්‍ර මොකක්ද කියලා අපි දන්නේ නැහැනේ. ඒක අපි දන්නෙත් නැහැ ඉතින් අපි සමහර විට ගුරුවරයා මේ ශිෂ්‍යයොත් එක්ක බොහොම සුහදව හිටියවෙන්නත් පුළුවන් නැත්නම් දුරවදේ. නේද? හොඳම ශිෂ්‍යයා. ඒක වෙනම මාතෘකාවක්. නමුත් මං කියන්නේ අර අපි අර ඔයා කිව්වා වගේ අපි අර ආසාවෙන් දැකපු ගුරුවරු අපි දෙවිවරු විදිහට සැලකගෙන අපි තාමත් ඒ ගුරුවරු වන්දනාමාන කරන මට්ටමක් තියෙනනේ පාර දැක්කත් වඳින මට්ටම පුරුද්දක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඒතර ඒක තමයි මම කියන්නේ දැන් ඒක උඩ වුණත් ගුරුවරයාගේ සම්බන්ධයෙන් ලොකු ගෞරවයක් අපිට ගොඩනැගෙනවා අපේ හදවත් තුල අපේ හදවත් තුල අපිට සමීප වෙච්ච ගුරුවරු වදන් සදාකාලිකව අපේ හදවත් තුල ජීවත් වෙනවා නේ ඔව් අනිවාර්යයෙන්ම ඔව් එතකොට දැන් ඔය ප්‍රශ්නය ආවේ මේ වීඩියෝ එක අර සීදුව පැත්තේ ස්කෝල් එක ගුරුවරියන් දෙදෙනෙකු මේ දරුවන් සමග ඒ අර සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි පදමට ගහලා සීල් බෝතලේ මේ මද්‍යපානේ තියෙන සොමිය ගැනුණා කියලා. ඔව් ඔව්. අර 1948 ජෙමිනිකාන්ත රංගපාපු කපටි ආරක්ෂකයා කියන සින්දුවේ මේ චිත්‍රපටයේ කියන ගීත සින්දුවක් නේ ඔය කියන්නේ මේ මිනිස්සු. ඔව්. මේ කට්ටිය මේක ඇතුලේ අගබන්නේ. ඔව්. එතකොට ආවා පොඩි විරෝධත්වයක් ආවා මේ පොඩි නෙමෙයි ලොකු නේ. ආ මේ වද ඉස්කෝලවල කියන්නේ මේවා කැපද ගුරුතුන්ට. ඒක නිකන් අර මේ පැරැලියේ කෝච්චිය පෙරලපු සුනාමි රැල්ලටත් වැඩිය ලොකුයි කියලා මට නම් පෙරු. ඔව් ඊට පස්සේ එක්කෙනෙක් තව සමහරු කියන්න ගත්තා මේ නැටුමනම් කමක් නෑ දාපු සින්දුව තමයි වැරදි කියලා. විනෝද වෙද්දී ඒ අවස්ථාවට උචිත සින්දු නේද වමනා කියලා. ඔව් දැන් ඕකේ තරින්ද මෙහෙමනේ අපි ප්‍රශ්නයක පිටත ඉඳන් බලනකොට ප්‍රශ්නේ තමන්ගේ නොවනකොට අර කැකියුමක් තියෙන ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් පිටුතර හරිම දාර්ශනිකයි කියලා. හරිද ඉන්නේ ඕකමනේ ඔතනට ඇප්ලයි කරන්න වෙන්නේ. ඔව් දැන් ඔතන බණින හැමෝම ඔය චූටි වීඩියෝ කැලලා දිහා බලාගෙන මේ ඒ ගුරුවරිය දෙන්නටයි ඒකේ සමස්ත සිදුවීමට දොස් පව. හැබැයි ඔය දැක්කද ඒ ගුරුවරිය දෙන්න විතරක් නෙමෙයි ඒ අපිට පේන්නේ ඒ වීඩියෝ එකේ ඒ රාමු ඇතුලේ මේ අහුවෙන්නේ ඒ ගුරුවරිය දෙන්න විතරයි. නමුත් හොඳට විමර්ශනය කරොත් ඊට එහා තව ගුරුවරු ඒක නටනවා නෑම. නමුත් මට පෞද්ගලිකව මට තේරෙන යම් පොඩ විමර්ශනය කරන් බලන විශ්ලේෂණාත්මක එක දිහා බලනකොට මට තේරුණේ ඒක නිකන් පොඩි ඇරියස් වැඩක්. ඒක ඇතුලේ ඒ ගුරුවරියගේ ඒ පශ්චාත් භාගය තමයි ඒක ඇතුලේ වඩාත් පෙන්නන්නේ. ඔව් ඒකේ ඒ වීඩියෝ එකේ ජයිතාම කැත විදියට යන ටාගට් කළාම වීඩියෝ ගන්න ගුරුවරිය ගැඟ ඊට පස්සේ ඕක නරඹන කෙනා පොඩි ජුකුප්සාජනක චිත්‍රයක් මවා ගන්නවා මේක ඇතුලේ ඔව් ඉනිද අදහස් ඉතින් අපේ සමාජය ඊට පස්සේ කම්මුලේ අත ගා ගන්න දෙයි ආවුදුනේ ගුරු වෘත්තියට ගියේ කල කියලා නියෝ ගන්න ඔව් ඒ කියන්නේ අර අපිට දීලා තියෙන්නේ අර එහෙම දිසාපාමොක් සංකල්පය තුලනේ අපි ඉන්නේ ඔව් ආ මිෂනාරි සංස්කෘතිය ඇතුලේ ගුරුවරයා දෙවියා ඔව් සිංහල සංස්කෘතිය ඇතුලේ ගුරුවරයා කියන්නේ මෙන්න මේවයි ඔන්න ඔහම සංකල්ප ගොඩක්නේ අපිට මවලා තියෙන්නේ. ඔව් ගුරුවරයාද ඔයාට තේරෙනවද අපි දෙන්නම කොළඹ නගර මැදේ තියෙන ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලබපු මිනිස්සු දෙන්නෙක් නේ ළමයි දෙන්නෙක් නේ ඒ කාලේ හැටියට හරිද? ඔව් ඒ අත්දැකීම තියෙනවා.
ඒ අත්දැකීම ඇතුලේ දැන් අපි හිතමුකෝ රාජකීය විද්‍යාලයේ big match එක ගන්නකෝ. Royal Thomian big match එක ගන්න. එහෙම නැත්නම් Thurston Isipadan big match එක ගන්න. Ananda Nalanda big match එක ගන්න. ඔය big match සංස්කෘතිය ඇතුලේ කොයිතරම්නම් සමාජයට අහිතකර ක්‍රියාකාරකම් සමාජයට අහිතකර කියලා කියන්නේ මේ මේ සිද්ධාමයේත් එක්ක හොඳේ මම. ඔය කියන්නේ සංස්කෘතික පොලිසියෙන් වාරණය කරලා තියෙන කෑලි කොච්චර කඩනවද කියන. කඩනවද කියන එක මම කතා කරා. හැබැයි දැන් උදාහරණයක් ඔය 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 මේ අහිංසක මේ ගුරු වරියන් දෙදෙනෙකු අහිංසක මේ දරුවොත් එක්ක රටපු මේ මේ අපි කියමුකෝ මේ මේ විනෝද වීම විවේචනය කරන මේ සංස්කෘතික පොලිසිය කවදා දානේ අර මම දැන් ඊට ඉස්සෙල්ලා කියපු ඒ පාසල්වල තිබිච්ච ඒ ඒ ඒ කතන්දර ටික විවේචනය කරන් ඉදිරියට ආවි කියලා ඔයා කියන්නකෝ මට එහෙනම්. එහෙම කවදාවත් නෑ. දැන් අපි පාසල්න කාලේ මහා තරඟ ක්‍රිකට් තිබුණා. ඔව්. හරිද? එතකොට ඒ ක්‍රිකට් මහා තරඟ වල අපි රැලි අර පැරේඩ් කියලා කියන්නේ ඒවා අපි දැකලා තිබුණා. ඔව්. දැන් ඉස්කෝ ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකේ මැච් එක බලනකන් මේ මේ සුදු ඇඳුමෙන් ළමයි බොනවා අපි දැකලා. ඔව්. ඉතින් සියලුම අර සංස්කෘතික පොලිසියෙන් දාපු වාරණ සියල්ලම කඩන දවස් දෙකක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ අවුරුදු 5ක් හෝ අවුරුදු 10ක ඉතිහාසය නෙවෙයි මේ අවුරුදු 50ක 100ක ඉතිහාසයනේ ඕක කියන්නේ ස්පාසල් වල. ඔව්. ඉතින් ඒක ගැන ප්‍රශ්න කිරීමක් වෙන්නේ නැහැ මේ තරමට. දැන් මෙතන ලොකු හාවෝක් ගියා මේ ගුරුවරු දෙන්නෙක් නැතුව වැරදි සින්දුවකට නැතුව. වැරදි ආදර්ශයක් දුන්නා. හරි අපි කියමුකෝ වැරදි ආදර්ශයක් දුන්නා. හරි වැරදි නැතුමන් නැතුව ගිය. ඔව්. නමුත් ඕක විතරමද වැරද්ද මේ රටේ? හැබැයි වා දන්නවද ඔය කියන කවුරුත් කටින පෙරහැරේ මැණිකේ මගේ හිතේ වාදනය කරාට කතා කරන්නේ නෑ. නෑ ඉතින් ඒ කාලේ එක ට්‍රෙන්ඩින් සින්දුවක් නේ අනේ. දැන් අර මං හිතන්නේ ඒක දැන් නම් මම දන්නේ ඒ කාලේ සින්දුව කියපු ඒ පොඩි ගෑනු ළමයාට මුළු රටම වගේ ආදරය කරන මං හිතන්නේ ඒක ඕකේ වුණා නේ ඒක නිසා. ඒක තමයි මං ඒක තමයි මම කියන්නේ ඒක තමයි ප්‍රශ්නේ. මම දකින්නේ ඒක ඇවිල්ලා මොකක්ද දන්නවද? ඒකට මම කියන්නේ මේ ඒක නම් මම කියන්නේ සංස්කෘතික කුහකත්වේ. අනිවාර්යයෙන් මේකේ කුහකත්වය කියන වචනේ අපි කෙලින්ම ගන්න ඕනේ. දැන් ඒකේ දැන් ඒව නොදැක නෙවෙයිනේ ඔය. නොදැකද මේ දැක නොදැක්ක වගේ හිටියා. මුවින් නොබැන හිටියා. මොකක්ද 500ක් හේතුලින් හරි මොකක් හරි හේද බුද්ධ ආගමට පහරවදි කියලා හරි ඔකට නොබැන හිටියා. දැන් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේදී ඒලා දැන් අපිට ආරංචි දැන් අද අලුත්ම ප්‍රවෘත්තියේ ගුරුවරයෝ දෙන්නට මයිලරි විනය පරීක්ෂණයක් තියෙනවා. ඔව් මම දැක්කා. මාර එක කම්පණය කරපු මං හිතේ නෑ අතර ඔච්චර දුරක් ගියා. ඒක කම්පණය කරා වගේම මට මගේ රට ගැන හරිද මම ජීවත් වෙච්ච සමාජ ක්‍රමය ගැන මං අධ්‍යාපනයේ ලැබපු සමාජ ක්‍රමය ගැන මම වසර ගණනාවක් සේවය කරපු සමාජ ක්‍රමය ගැන සහ ඒ ඔක්කොම තියලා ඔයයි මමයි අදත් ඒ රට ගැන ඒ රටට සේවය කරනවා. ඒ සමාජ ක්‍රමය ගැන මට ඇති වුණේ හරි අපුල බවක් පිළිකුලක් කියන්නේ හරි ගඳයි. ඒකේ සිදුවීම හරිම ගඳයි. මොකද එකක් නිකන් උදාහරණයකට හිතන්න දැන් පාලකයා මේ මොහොතේ තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය නදවා ගන්න එක එක ගේම් ගස්තු විකාශන. ඒ අතරතුර ඒගොල්ලන්ට දෙන ලොකුම දේ තමයි පෙට්‍රල් පෝලිං නැති වුණා කියන්නේ. ඒ දෙන පෙට්‍රල් ලීටර් 20 දුගුණේ. ඒක ඔය මේ QR එකට. දැන් ඔය අතරේ දැන් ළමයින්ට මන්ද පෝෂණ තත්ත්වයක් උද්ගත වෙලා. දැන් ඔය අතරේ නටන ළමයි අතරේ කී දෙනෙක් ඔතන නොකා ඇද්ද වේලක් උදේ? අනිවාර්යෙන්ම කී දෙනෙක්ගේ කෑම පෙට්ටිය හිස් ඇද්ද? උදාහරණයක් හැටියට මම ජීවත් වෙච්ච ප්‍රදේශේ කොළොන්නා ප්‍රදේශේ ඔයගේ ගම කොළොන්නා. ඔව් අපි දැන් ගමේනේ. ඒකෝ ගමේ. මම මේ පැත්තේ මගේ හිතවත් ගුරුවරයෙකුගෙන් අහලා මම කතා කරනකොට මම මොකද විශේෂයෙන් අහන්න ගියේ නෑ. නමුත් මම මේක මේ ඔහු සමග මම කතා කරන වෙලාවේදී ඔහු මට කියපු දෙයක් තමයි IDH කියන ප්‍රදේශයෙන් ගොතටුව. ඔව්. ගොතටුවේ සිට කොළොන්නාවට බස් එකේ එන්න රුපියල් 45ක් ඕනෙලුද? මේ මොහොතේ අද දවසේ රුපියල් 45ක් ඕනෙ. ඔව්. එතකොට ගොතටුවේ ඉඳලා කොළොන්නාවේ පාසලකට එන ළමයෙකුට අපි හිතමු 10 පන්ති ළමෙක් කියලා. එයාට ඔහුට හෝ ඇයට එන්න යන රුපියල් 90ක් ඕනෙ. ඔව්. ඊළඟට කෑමට රුපියල් 200ක් ඕනේ දවසකට.
කොහොමද අනේ දෙය නිකන් මිනිස්සුන්ට ආදායම ඉහළ ගින්නේ ඉතින් හත්තිලව්වේ හත්දේ ඉහළේ මේ මෙහෙම මෙච්චර ප්‍රශ්න ටිකක් දරුවන්ට ගුරුවරුන්ට මිනිස්සුන්ට තියෙද්දි මේ මොනවද අනේ අල්ලගෙන තියෙන්නේ සහ අනේ ඒක තමයි මං අනේ අනිත් කාරණේ ඔච්චර පීඩනයක සමාජයක් ඉඳෙද්දි මොන ඔය වගේ සින්දුවක් කියලා තමයි ගුරුවරු කාලා දන්නෙත් නැහැ පොඩ්ඩක් විනෝදේ පොඩ්ඩක් තමන්ගේ මානසික ඔච්චර මානසික පීඩනයකින්ද ඔය ගෙවල් වල ළමයි සහ ගුරුවරු දෙමව්පියෝ ඉන්නේ ඔව් මම ඇත්තටම මේ මම අද දවසේ මම අද මේ දවාලේ කතා කරා මේ කොළඹ බාලිකා පාසලක විදුහල්පතිනියක් සමග ඔය මේ කතාව මම සාකච්ඡා කළා ඇත්තටම ඔව් එතකොට එතුමිය මට කිව්ව දේ තමයි ඔයා මොනවද තරින්ද කියන්නේ අපේ ඉස්කෝලේ නම් අපි මේ අර ඩෙස්මන්ඩ් ඩිසිල්වාගේ සින්දුවක් තියෙන්නේ මේ මොකද්ද තුමිරිපානේ වදවට ගාලා ඔන්න ඔය සින්දුව නෑ තනින්න මේකයි දැන් මම හොයලා බලපු පැත්තෙන් බැලුවාම දැන් මේ හැම පාසලකම වගේ ඔය ඉවෙන්ට් එකට DJ කෙනෙක් පිටින් ගෙන්නලා ඉතින් ඒ අවස්ථාව බොහොම උත්කර්ෂයට නම් වල විඳලා ඒක වැරද්දක් තියෙනවා නෑ ඒක ඇවිල්ලා දිලන්නේ ඒක ඇවිල්ලා හරි අහිංසක වින්දනයක් ලබන්නේ මිනිස්සු අහිංසක වින්දනයක් ලබන්නේ අනිත් දැන් ඔයා උදාහරණයක් ඇරෙන්න ඔයා හිතන්නකෝ දැන් ඔයාටයි මටයි මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ අධ්‍යාපනය ලැබලා අත්දැකීමක් නෑ පාසලකට ගිහිල්ලා ඔව් නමුත් ඔයාගේ මගේ දරුවෝ ඔස්ට්‍රේලියාව ඇතුලේ පාසල්වල අධ්‍යාපනය ලබනකොට අපි ඕන තරම් ඒ දරුවන්ගේ පාසල්වල වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නේ අනිවාර්යෙන්ම ඒකට අපි ඔයාට මතක තියෙනවානේ ඩිස්කෝ නයිට් කියලා එකක් තියෙනවා මේ පාසල්වල. ඔව්. දැන් ඕක අපි ලංකාවේ කෙනෙක්ට කිව්වොත් ඔයා මට නිකන් මේ දැන් කියන්නකො ඩිස්කෝ නයිට් කියලා කිව්ව ගමන් ලංකාවේ අයට මතක් වෙන්නේ මොකද්ද කියන්නේ? පුළුවන්. දුන් චක්‍රබෝරු. අර ඩිස්කෝ ඩාන්ස් නේ. අර 80 ගණන් වල අපි චිත්‍රපටිය. 80 ගණන් වල හරි චිත්‍රපටිය මතක් වෙන්නේ ඩිස්කෝ කියපු ගමන්. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ බැරදි කොණෙන් මේ අල්ලගන්නේ. කියපු ගමන් ජෝගි නතර. හරි මේ බැරදි කොණෙන් මේවා අල්ලගෙන තම තමන්ගේ ඔළුවල තියෙන කුණු වෙච්ච විකාර සමාජගත කරන්න මිනිස්සු try කරනකොට හරි බලපන්නට යන්නේ මොකද්ද ළමයින්ගේ අනාගතය. අනිවාර්යයෙන්ම ළමයි දැන් ඔය ඇත්තම දැන් ඔය නෑ ඒක සිරා කතා ඔයා කවන්දක් නෑ ඔයා මාරු විදියට කිව්වා මුතුන් චක්‍රවර්තිව මේ මඩදී ඔලුවට එන්නේ මේ ඩිස්කෝ ඩාන්ස් කියවා ඕකනේ ජෝගි නටන ඒක එහෙමනේ ගන්න ලං අපේ සංස්කෘතිය දන්න අපි දන්නද අපේ කට්ටියගේ ඔව් මේ නෑ ඒක තමයි මම කියන්නේ දැන් ඇත්තම අනිත් පැත්තෙන් බැලුවාම ගුරුවරිය දෙන්නට මට නම් හිතෙන්නේ ඔය නැටුමට දාපු සින්දුවට වඩා මම හිතන්නේ උතලදී ඉන්නේ සෙක්ස් ඇරියස් එක. ඔව් ඇත්තටම දැන් ඕක ඇතුලේ වෛරල් වෙන්නේ ඔය ගීතේවත් බලන්න ඒක කියන්නේ බලන්න අර ටීචර් නටන කැත. එහෙම කියන්නේ. එතකොට අපේ සමාජයේ තරින්ද දැන් අපි ඔය ලිංගිකත්වය සහ ඕක වෙනම මාතෘකාවක්. නමුත් අපි නිකන් අපේ සමාජෙ නිකන් අරන් බලන්න ගෑනු කෙනෙක්ගේ කකුලක් හෝ ශරීරයේ හමක් දැක්කම ලංකාවේ සමාජයේ පිරිමියත් බය වෙනවා ගෑනිත් බය වෙනවා බය වෙනවා ගැස්සෙනවා නිත තැති ගන්නවා බය වෙනවටත් ඇටිය ඒක ඇතුලේ හරි කොහොමද අපි කියන්නේ ජුකුප්සා ජනක හැඟීමක් මතුවෙනවා නේද මතුවෙනවා සා එතන යටෙන් එන්නේ ඇත්තටම ලිංගික කුහකකම අනිවාර්ය ඉතින් ඔව් ඒක ඇවිල්ලා ඊට පස්සේ එතනින් ඒක පීඩණයකටපත් කරලා ඒක මර්ධනය කරන්න බෑ ඉතින් එන්නේ ඒකෙම තව දිගුවක් නෙවෙයි ඔය ටීචර්ස්ලාට වෙනම ඇත්තේ ඒ ටීචර්ස්ලා බොහොම ඒ වීඩියෝ කෝණ වලින් ගත්තාම විශේෂ කරලා මේ කෝණ අරගෙන ගත්තාම ඒ ඇන්ගල් ඒ ටීචර්ස්ලාගේ ඇඟ පසගෙනේ පේන්නේ හෙලවිලි අනිවාර්ය දැන් ඔයාලට එතකොට ඔතනින් ඔය කියන මේ සෙක්ස් ඇරියස් එකනේ මිනිස්සුන්ට මතුවෙන්නේ ඔව් මම කලින් කිව්වා වගේ බලන්න නටන කැත ඔය ටෝන් එකනේ එන්නේ අනිවාර්ය ඔයාලට මතකද සුනිල් සාන්තයන්ගේ ගීතයක් තියෙනවා මිහි කත නලවාලා මගමල් ගන්වාලා පාසල වෙත යන පිටිසර හෙළගුරු ලිය සැරදී කියලා. දැන් ඒක ඇතුලේ කොයිතරම් ලස්සනට මේ ගුරුවරයා කියන දේ විග්‍රහ කරලා තියනවද කියලා කියන්නකෝ. නේ. ඕලු නෙළුම් මෑ නෙකමල් පිබිදී අහෝ විලේසිරියා. ඔව්. ජයම මලක්කින් නෙලා ගන්ටි ඕ. හා හා කුමටදේ.
ඒ වගේ බොහොම ලස්සනට සුදු හෙළ සාරිය ඇඳලා මේ ගුරුවරිය හෝ ගුරුවරයා කියන්නේ මේ 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 කුණු වෙලා ගඳ ගහන එහෙම නැත්නම් මේ මේ නැගිට ගමන් මේ මේ කුණු ගෙල පිටින් දත් මදින් නැතුව එන මනු චරිතයක් නෙවෙයිනේ නෙවෙයිනේ අනිත් කාරණේ තරින්ද මම අර ඔය අපේ ඔය කාරණේට මම තවත් ගීතයකින් උදාහරණයක් ගන්නම් දැන් අර මේ ෆ්‍රෙඩි සිල්වා කියපු සින්දුව දිහා තේකුවේ පිටේ බඳා උඹේනවා කාන්දුලේ ඒ ඒ සින්දුවේ යටි අර්ථයේ තියෙන්නේ මේ 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 ලංකාවේ අර වතු ශ්‍රමික ස්ත්‍රීන් ලිංගිකව සූරක්‍රෑමට දඟලන විදිහනේ හ්ම් 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 ඒතර මේ සින්දුවරන් නැටුවන්නේ ඒ සින්දුවරන් නැටුව ඔය සින්දුවර මේ මේ ප්‍රින්සිපල් ළමයි පවත් නැටුවා ප්‍රින්සිපල් ළයි මේ ගුරුවරුයි වෙනම නැටුම් මේ මේ dancing items කරා ඒතර මේගොල්ලන්ටත් මේ පරීක්ෂණය කරනවා ඒක අහන්න ඕනේ තිය අධ්‍යාපන ඒක එන්න මං අහන්නේ දැන් මෙතන තියෙන එතනක් තියෙන ලිංගික සූරාකාන දඟලන දැඟලින්නේ හ්ම් හ්ම් ඒක එතකොට ඒකට ප්‍රශ්නයක් නැහැ මේ මද්දපාන බීලා නටන එකට අවුලක් මේ මොකද කියලා මට නම් තේරෙන්නේ නැහැ මද්දපාන බීලා මද්දපාන බීලා නැටුවේ නෑනේ මේ ගීතේනේ දැම්මේ මම කියන්නේ ඒම පරීක්ෂණයක් තියෙනවා ඒ පරීක්ෂණය ඉතාම වැරදි සහ අසාධාරණයි එහෙම පරීක්ෂණ පවත්වන්න අධ්‍යාපන බලධාරීන් හිතන්නවත් හොඳ නෑ මම කියන්නේ. හිතන්නවත් හොඳ නෑ සහ මේ මේ අපිව වුණත් සමාජයේ පීඩණයට පත් කළා අර අර දලු දාගෙන එන පැල කඩලානේ අපිව හැදුනේ. ඔව් එහෙම තීරණයක් යම් සමාජයක. හරි අපි ලංකාව කියන එක පැත්තක දාමුකෝ. එහෙම තීරණයක් එහෙම විනය පරීක්ෂණයක් පවත්වන්න යම් සමාජ ක්‍රමයක ඉන්න බලධාරීන් තීරණය කරනවා නම් අහෝ ඒ සමාජ ක්‍රමයේ පරිහානියම සිද්ධ වෙනවාම කියලා මට නම් කියන්න තියෙන්නේ. ඉතින් තාලෙන්න පරිහානිය සිද්ධ වෙනවනේ වෙලානේ තියෙන්නේ. ඉතින් දැන් බලන්න පරිහානිය සිද්ධ වෙලා කුණු වෙලා පල් වෙලා ඕජස් ගලන සමාජ ක්‍රමයක් ඇතුලේ මේ සංස්කෘතික පොලිසියේ ඉන්න නෝනා මහත්තුරු මොකද්ද මේ හොයන්න හදන්නේ කියන්නකො. නෑ ඒක තව දවස් ටීචර්ස්ලා ওই ගුරුවරු දුරවරු දෙන්නට දඬුවමක් දුන්නා මොකද්ද ලැබෙන්නේ. හරි ඊළඟ ඒ ගුරුවරයෝ දෙන්නත් එක්ක නටපෝ ඒ කනිෂ්ඨ විද්‍යාලයේ ළමයි ටික බය වෙන එක විතර නෙමෙයි මම නම් හිතන්නේ මෙහෙමයි මම ඇත්තටම හිතන්නේ තිලංග ගුරුවරු කියන්නේ මිනිස්සුනේ ඔව් මේ ගැහැණු මිනිස්සු හරි ඔයයි මමයි වගේ ආසාවන් තියෙන කැමැති අකමැති දේවල් තියෙන ඈ ඔව් ඔව් ගුරුවරයෙකුට වුණත් ජීවිතේ සතුට බෙදා ගන්න තියෙන හොඳම තැන හොඳම හොඳම මොකද්ද හොඳම වේදිකාව තමයි තමන්ගේ දරු සහ ඔය ඔයා කල්පනා කරන්නකෝ දැන් ඔයත් නීතිඥවරයෙක් මමත් නීතිඥවරයෙක් අපේ කාර්ය බහුල ජීවිතය ඇතුලේ අපි කොච්චර මේ පීඩණයකට ලක් වෙනවද කියලා ඔයා හිතන්නේ අපේ කටයුතු එක්ක ඔව් එතකොට අපි තව කෙනෙක් දිහා බලන්න ඕනේ අපිට සාපේක්ෂවනේ එතකොට ගුරු ජීවිතය පිළිබඳ මම ඔයාට ගුරු ජීවිතය පිළිබඳ මම පඬිතකම් කතා කරන්න ඕනේ ඔයා දන්නවා මොකද ඔයාගේ අම්මා තාත්තා නම් ගුරුවරු හිටියට ඔයාට කොච්චර පීඩනයක් ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම කොච්චර වගකීමක් ගුරුවරයෙක් විදියට ඒගොල්ලෝ දරුවද කොච්චර මේ දෙයක් කරාද මම ඇත්තම කියනවා නම් මම දැන් මගේ අම්මා විශ්‍රාමිකයි යා ගුරු උපදේශිකාවක් විදියටනේ විශ්‍රාමිකයි මම අම්මගෙන් ඊයේ කතා කරලා ඇහුවා අම්මා මොකද මේ 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 කට්ටිය නටනවා නේද මොකද අම්මා හිතන්නේ කියලා. ඔව්. අනේ අම්මා කියනවා දැන් ඒකේ වැරද්දක් නම් මට නම් පේන්නේ නැහැ. හ්ම්. මේ පරණ ඒ පාසලේ විනය බාර හිටපු ගුරුවරියක් ඇත්තට. හ්ම්. අම්මා කියනවා දැන් දරුවෝයි ගුරුවරු අතර මේ මේ දුරස්ථභාවය අඩු කරන්නනේ උදයෝග කරන්නේ. ඔව් විනය කියන්නේ මොකද්ද? විනය කියන්නේ දැනුමනේ. දැනුමනේ විනය කියන්නේ මේ කෝටුවෙන් ගාලා හදන එක නෙවෙයි. නෑ. එතකොට දැන් කෝටුවෙන් ගාලා හදන මේ වහුපැටියෙක් බල්ලෙක් අපිට විනය දරුක හදන්න පුළුවන් විනයක් නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අනට කීකරු වීම නිසා බය. ඉතින් ඒක නිසා අපි ආදරෙන් මේ සමාජයේ ලංකාවේ සමාජයේ ඉන්න මේ සංස්කෘතික පොලිසිය මාතෘ වන්දනේ හරිද කියලා මේ කතන්දර. හරියටම හරි. සංස්කෘතික පොලිසියනේ දැන් ඔයා උතන්ට එන්න කලින් මං තව එකක් ඇත්තා මේ ලෝකයේ තරින්ද වේගෙන් වෙනස් වෙනවනේ. දැන් මේ මොහොතේ ඉරානයේ එතන මේ අන්තවාදී මුස්ලිම් සංස්කෘතික පොලිසියට විරුද්ධ වෙයි කාන්තාවෝ කොටමගේ කොණ්ඩ කපලා හිජාබ් පුච්චල විශාල අර්ගලයක් සමාජ අර්ගලයක්. හ්ම්. ඉතින් හිතන්න ඉරානයේ වගේ මේ ප්‍රසිද්ධියේ එල්ලා මරණ රටක් ඕ.
ඒකත් ආගමට විරුද්ධව ඒක සියලුසියක් මූලධර්මවාදී රාජ්‍යයක් නේද මූලධර්මවාදී රාජ්‍යයක්ද ඒ වගේ රාජ්‍යයක් දැන් වෙනසක් ඉල්ලලා නිදහස ඉල්ලලා අරගලයක් යදෙන මොහොතක් ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි මේ මේ මොනවද මේ ප්‍රශ්න ලංකාවේ තියෙන කියලා මම කියන්නේ දැන් දහසක් ප්‍රශ්න තියෙද්දි මේ කොහෙවත් යන ප්‍රශ්නයක් යදගෙන අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ඇයි ඔබ ඔබේ සමාජ ක්‍රමය විනාශය කරා තව තවත් ගෙන යන්න හදන්නේ කියන එකයි අපිට කරන් අහන්න තියෙන ප්‍රශ්නේ. අහන්න තියෙන ප්‍රශ්නේ. සහ මම මේ අවසාන වශයෙන් මම එක දෙයක් මම මේකට පොඩි මේ මේ සාරාංශයක් කන්ක්ලූෂන් එකකට කරන්න. මේ ප්‍රශ්න ඔක්කොම නැති බැරි මිනිස්සු. මිටිටනින් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ගලන්නේ. හරිද? මේකේ ඉහළම ඉහළ ලංකාවේ නාගරික ඉහළ මධ්‍යම පන්තිය. එතකොට ඉහළ ධනේශ්වරය. ඒ කාටවත් ඒ සමාජ පන්තිය ඇතුලේ ඒ ප්‍රශ්න කොහෙන්වත් හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්. හරිද? එතකොට මේ පොඩි ඉස්කෝලේක ටීචර්ස්ලා දෙන්නෙක් නැටුවා කියලා. දැන් ලොකු විශාල විනය පරීක්ෂණයක්. ලංකාවේ මහා බැංකු මංකොල්ල. එලිබිට. ලංකාවේ ඊට පස්සේ මුළු භාණ්ඩාගාරේ බින්දුවට ඉඳනකම් කොල්ල ගැහුවා. මේ එලිබිට මහා දවස්. කොල්ල කාලා බින්දුවයි කියලා කියනකම් අපි දන්නේ. ඒ ගැන කිසි සද්දයක් නැහැ නේද අපි සද්දයක් කරා තමයි නමුත් ඒව දැන් අමතකයි දැන් මේ ටීචර් කෙනෙක් අල්ලගෙන මට මේකට පොඩි පරණ කවියක් මතක් වෙනවා අර සුද්ධ සිංහල කවියක් කියන්නද මම කියන්න ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙරල පකට පණුව හෙළුවන් හෙළුවෙන් වනති මම මේක තේරුමත් කියලා නැත්තම් මට කියයි ගුණ වර්බ කිව්වා ඇති අය කාබී සුවෙන් සැපෙන් වෙසෙන අතර නැති අය සූත්‍ර පිටකයේ පෙරළමින් ධර්මයේ සොයති. ඔන්න ඔතන ඔය මැද කැලේ තමයි අපේ කට්ටියේ අවසනාවට අහුවෙන්නේ. මේවා දකින ප්‍රකට පඬිවරු සිංහලෙන් වර්ණනා කරති. ඒකට අර උඩ කැලල මං කියපු ඉහළ ධනේශ්වරයටයි ඉහළ නාගරික මධ්‍යම පන්තියට ඒගොල්ලෝ සතුටින් කාලා බීලා සුමිරි පානේ පදමට ගහලා ඉන්නවා. නැති අය සූත්‍ර පිටකයේ පෙරළමින් ධර්මයේ සංස්කෘතිය හොයමින් සංස්කෘතික පොලිසියක් හදාගෙන ඉන්නවා. ඕකනේ කතාව නේද? මෙහෙමයි අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ කුහකකම අතාරින්න නේ. නිදහසේ බලන්න. නිදහසේ ලෝකයේ දිහා බලන්න ඔබ ඔබට වඩා ඔබ ජීවත් වෙන සමාජ ක්‍රමයට වඩා ලෝකය ගව් ගානක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. දන්නවත් බෑ මට මගේ ආදරණීය දරුවන්ට මමත් ගුරුවරයෙක් ඔබ දන්නවනේ මම අවුරුදු 20 25කට වැඩිය මම ගුරු පුද්ගලික මේ පන්ති වල උගන්වපු ගුරුවරෙක් හරි එතනදී මං හිතන්නේ අවුරුද්දකට මම ළමයි 50කට 60කට වැඩිය නොමිලේ උගන්න මට ඇත්තටම ඒ පිනම ඇති මං හිතන්නේ නිවන් දකින්න ඔය ඇත්ත. ඔයාලා දන්නවනේ අපේ අම්මලගේ ටියුෂන් කියලා. නෑ ඇත්තටම මම ඔයාගේ අම්මගෙන් ඉගෙන ගත්ත පොලේක් හැටියට මගෙන් කවදාවත් මේ ඔයාගේ අම්මා මේ මුදල් ඉල්ලලා නෑ. මගෙන් විතරක් නෙමෙයි මම 100%ක් දන්නවා මේ කිසිදු ළමයෙක්ගෙන් මුදල් ඉල්ලන්නේ නෑ. දුන්නොත් ගන්නව නැත්තම් අහන්නෙත් නෑ. ඔව් දැන් අපේ අම්මා පිටුතුමක් කියලා පිටි. නෑ එහෙම නෙමෙයි අපේ අම්මලා බොහොම සතුටින් විශ්‍රාම සුවේ ගත ගන්නවා. මොකද ඒගොල්ලෝ බොහොම හොඳින් තමන්ට ලැබුණු වේදනේ කළමනාකරණය කරගත්තනේ. ඔව් ඔව්. ඉතින් මම කියන්නේ මේකයි ගුරු ජීවිතේ සතුට බෙදා ගන්න. තරුණ ගුරුවරුන්ට ගුරුවරියන්ට ළමයි එක්ක ඒ තමන්ගේ දුවා දරුවොත් එක්ක තමන්ගේ ගෝල බාලයන් එක්ක තමන්ගේ ජීවිතේ සාමාන්‍ය මිනිහෙක් හැටියට සාමාන්‍ය මිනිහෙක් හැටියට සාමාන්‍ය ගැහණියෙක් හැටියට සතුට බෙදා ගන්න ඉඩ දෙන්න. අනිවාර්යෙන් ඒ නිදහස භුක්ති විඳින්න දෙන්න නේද? ඔව් ලැජ්ජාව බය සබකෝලයේ පැත්තකට දාලා එක දිනක් හරි ඔව් මම කියන්නේ පරීක්ෂණයක් පවත්වලා නිකන් ඔතන දැන් මෝඩ ජෝක් එකක් දාන්න යනවා නම් කරුණා කරලා අධ්‍යාපන අමාත්‍යාංශය බලධාරී ටූටක් එක ගැන මේ ප්‍රායෝගිකව හිතන්න. නෑ එහෙම පරීක්ෂණයක් පවත්වනවා නම් ඇත්තටම මේ ඔබ ලෝකයේ ඉදිරියේ මේ අපේ ලංකාව හැලුවට ලක් කරනවා තවත් මට නම් හිතෙනවා. අනිවාර්යෙන්ම ඉතින් ඕක දැන් ඉංග්‍රීසි වලට හැරිලා BBC හරි අල්ජසීරා වගේ නිවුස් එක ගියොත් එහෙම පොතනින්ද නවතින්නේ. ඔව් ඉතින් අපිට වැඩි හිටියෝ හැටියට අපිට ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල හැටියට අපිට කියන්න තියෙන්නේ අපි මම නම් දරුවන්ගෙන් තිලංග මේක ಇಲ್ಲ. ඔව් උස්තෙන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ. ලොකු ඒක සහතික ඇත්ත 100%ක්.
ඔව් ඉතින් ආදරණීය දෙමව්පියනි අවසානයේ දෙමව්පියන් ඉන්නුත් මට ඉල්ලන්න තියෙන අපිට ඉල්ලන්න තියෙන අපි දෙන්නටම ඉල්ලන්න තියෙන්නේ ඔබේ දුවා දරුවන් වෙනුවෙන් හෙට දවසේදී ඔබේ ඔය ඔළුවේ තියෙන ගුරුවරයා හෙට පන්තියට ඒවි ඇවිත් ඔබේ දරුවාගේ අනාගතය නිර්මල කරා සෞසිරියෙන් බබලවා හැබැයි ඒ ගුරුවරුන්ට ඒ ගුරු ජීවිතයේ තියෙන සාමාන්‍ය ජීවිතයේ තියෙන සතුට දරුවොත් එක්ක බෙදා ගන්න මොහොතක් හරි ඔබ ඉඩ දෙන්න. ඒක විවේචනය කරන්න එපා. ඒක මානව අයිතියක් කියලායි මම නම් විශ්වාස කරන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් අනිවාර්යයෙන්ම. එහෙමනම් තිලංග බොහොම සතුටුයි අද ඔබ දවස් අද දවසේ ඔබ මේ අපේ පොඩ්කාස්ට් එකත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් මේහා සම්බන්ධ වුණු ඔබ සැමටත් ස්තුතියි. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මගේ YouTube channel එක. මෙවැනි වැඩසටහන් තුලින් Tea with Tea Aussie podcast තුලින් අපි නිතරම ඔබ මුණගැසෙනවා. ඉතින් අප සමග සම්බන්ධ වෙන්න. එහෙමනම් තවත් මෙවැනි වැඩසටහනකින් හමු වෙන තුරු අපි අද ඔබෙන් සමු ගන්නම් මේ Tea with Tea Aussie සිංහල podcast. අයිබෝ sariye hendela head kute inga wat relililwa digunil warles pirani silise mal gavsa bendela gile wat mutumale dote walelu stele siriya sapura piriya paturaya nesurkala